එක්දින ජාත්‍යන්තර තරඟවල වැඩිම ලකුණු ගත් ප්‍රතිකරුවන් 6 දෙනා ගත්ත මෙතනින් 5 දෙනෙක්ම ආසියානුවෝ. ඒ වගේ මේ 5 දෙනාගෙන් 3 දෙනෙක්ම ශ්‍රී ලාංකික ක්‍රීඩකයෝ. එක්දින ජාත්‍යන්තර තරඟවල ලකුණු 12,000 සම්පූර්ණ කළ ක්‍රීඩකයෝ අතරට එකතුණු අලුත්ම ක්‍රීඩකයා බවට පත් වෙන්න ඉන්දියානු නායක විරාට් කොහලි සමත් වුණා. කොහලි මේ සීමාවට ආවේ නිකම්ම නෙමෙයි වාර්තාවකුත් තියලා. ලකුණු 12,000 සීමාවට අඩුම ඉනිම ගන්නකින් ලඟාවුණු ක්‍රීඩකයා බවට පත් වෙන්න කොහලි සමත් වුණා. කොහලි මේ කඩේමට ආවේ ඉනිම 242කට සෙල්ලම් කරලා. අවුරුදු 12කුත් දවස් 106ක් යද්දි තමයි කොහලි මේ සීමාවට එන්නේ. කොහලි දැන් එක් දින ලකුණු 12,040ක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා. ලකුණු 12,000 සීමාවට වේගින්ම ආපු ක්‍රීඩකයා විදිහට කලින් වාර්තාව තිබුණේ සචින් තෙන්ඩුල්කාට. සචින් තමන්ගේ 300 වෙනි ඉනිමේදී ලකුණු 12,000ට එන්නේ. සචින් එක් දින ලකුණු 18,426ක් ලබාගෙන තමයි නතර වෙන්නේ. රිකි පොන්ටින් ලකුණු 12,000 සීමාවට වේගින්ම ළඟා වුණු ක්‍රීඩකයන් අතරේ 3 වෙනියා. එක් දින ලකුණු 13,704ක් ලබාගෙන තියෙන පොන්ටින් තමන්ගේ 314 වෙනි ඉනිමේදී තමයි ලකුණු 12,000ට එන්නේ. ඊට පස්සේ ඉන්නේ සුපිරි ශ්‍රී ලංකා ප්‍රතිකරු කුමාර් සංගක්කාර. එක් දින ඉතිහාසයේ ලකුණු 14,234ක් ලබාගෙන වැඩිම එක් දින ලකුණු ලාභිය අතර දෙවෙනි තැන ඉන්න සංගා ලකුණු 12,000 පහු කරන්නේ තමන්ගේ 336 වෙනි ඉනිමේදී. සුපිරි ප්‍රහාරාත්මක ප්‍රතිකරු සනත් ජයසූරිය මේ වාර්තාවේ ඉන්නේ 5 වෙනි තැන. සනත් ලකුණු 12,000ක් ගන්න ඉනිම 379ක් රැය කරනවා. සනත් එක් දින ජීවිතය අවසන් කරන්නේ ලකුණු 13,430ක් ලබාගෙන. ලකුණු 12,000ට වැඩි මිනිම ගානකින් ගිය ක්‍රීඩකයා තමයි මහල ජයවර්ධන. මහල තමන්ගේ 399 වෙනි ඉනිමේදී තමයි ලකුණු 12,000 සම්පූර්ණ කරන්නේ. ඒ වගේම මහල ලකුණු 12,650ක් ලබාගෙන තමයි ජාත්‍යන්තර එක් දින ක්‍රිකට් දිවියට සමු දෙන්නේ. ඔය තමයි එක් දින ක්‍රිකට් වංශ කතාවේ ලකුණු 12,000ට එන්න සමත් වුණු ක්‍රීඩකයෝ 6 දෙනා. මේ අතරින් 5 වෙනි තැන ඉන්න මහල අබ්බා 5 වෙනි තැනට එන්න කොහලි ලබන අවුරුද්දේදී උත්සාහ කරයි. අපි බලමු මහල පහු කරන්න කොහලිට ඉනිම කීයක් ඕන වෙයිද කියලා. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වෙන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම ඔබ subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.